ගීතාකාන්ති ජයකුඩි කියන්නේ කලාශේෂ්‍රී අංශ රැසකින් දස්කම් පෑන් එලියක් ගුවන් විදුලිය වේදිකාව ටෙලිනාට්‍ය වගේම සිනමාව තුළිනුත් ඇය තමන්ගේ රංගන කුසලතාවය පෙන්නුම් කළා. ගීතාකාන්ති ඇගේ දියණිය වන ජනප්‍රිය නිලි පබෝදා සංදීපණිය එක්ක කාලයකට පසු කරන්න සූදානම් වන අලුත් වැඩක් ගැනත් ඇගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් ඇය කියන්නේ මේ විදියටයි. කාලෙකට පස්සේ ඔබයි ඔබේ දුව පබෝදයි මවදුව විදියට රඟපාන බව ආරංචි. ඔව් ඒ ආරංචි ඇත්ත. අවුරුදු 31කට පස්සේ තමයි දෝණී මමයි අම්මයි දුවයි විදියට කලා නිර්මාණයක රඟපාන්නේ. ගාමිණී චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ රියල් අද්මිරාල් සරත් වීරසේකරගේ අලුත්ම චිත්‍රපටය වන ශ්‍රී සද්දා චිත්‍රපටයේ තමයි අපි දෙන්නා මේ විදියට එකට රඟපාන්නේ. 1940 දශකයේ ඈත ගමක ජීවත් වූ ගැමි ගැහැණියක හා ඇයගේ දුව විදියටයි. මීට කලින් අපි දෙන්නා අම්මටයි දුවටයි රඟපෑවේ යශෝරාවේ ටෙලිනාට්‍යයේ රඟපානකොට. දෝනිට වයස අවුරුදු 5යි. පුංචිතරේ ඔබෝ දැන් දකින්නට ලැබෙන්නේ හුඟක් අඩුවෙක්. මොකක්ද ඊට හේතුව? ඉස්සර වගේම මට තව ආරාධනා ලැබෙනවා. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මම බාර ගන්නා නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර අඩුකමයි. මේ දවස්වල මගේ අලුත් ටෙලිනාට්‍ය එකක්වත් විකාශය වන්නේ නැහැ. කලින් විකාශය වූ පොඩි මාමා ටෙලිනාට්‍ය නම් නැවත විකාශය වෙනවා. කරපු නාට්‍ය 3යි චිත්‍රපට 2යි ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි මාව. ටෙලිනාට්‍ය හදලා පෙන්න ගන්න විදියක් නැතුව ඉන්නවා කියන චෝදනාව අද නිතර ඇහෙන එකක්. මෙගා ටෙලිනාට්‍ය හා හඬගැවූ විදෙස් ටෙලිනාට්‍ය හින්දා මේ ප්‍රශ්නය ඇති වෙලා තිබෙන බවයි බොහෝ අය කියන්නේ. ඒ ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද? ඒ කතාව වැරදි නැහැ. කොටස් 518 ටෙලිනාට්‍ය විකාශය වෙද්දී තව ටෙලිනාට්‍ය රැසක්ම පෝලිමේ ඉන්න වෙනවා. අපි ඒ කාලේ හුරු වෙලා හිටියේ කොටස් 40-50 නාට්‍ය වලට. මේ වගේ අනවශ්‍ය විදියට නාට්‍ය දිග්ගසන්න ගියාම ඒ නාට්‍ය උනත් මිනිස්සුන්ට එපා වෙනවා. හඬගවල පෙන්වන නාට්‍ය ගැන කියන්න තියෙන්නේ ඒ ටිකයි. ඔබත් විදෙස් ටෙලිනාට්‍ය වල හඬ ගැවීමට එක්වන ශිල්පිනියක්. එහෙම කියද්දී ඔබ කොහොමද මේ වගේ විරෝධයක් දක්වන්නේ? තාලේට අප්පුඩි ගාන කෙනෙක් කලාවක් වේදිකාවක් සිනමාව ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍ය වගේම විදෙස් නිර්මාණවලට හඬ ගැවීමත් කලාවක්. මම රංගන ශිල්පිනියක්. මම හිතන විදියට රංගන ශිල්පීන්ට ඔය හැම දෙයක්ම කළ හැකි විය යුතුයි. විදෙස් නාට්‍ය හඬකවා පෙන්වීමට එරෙහිව මට තනියම යමක් කරන්න බැහැ. ඒ සීමාවක් නැතුව සිදු කරනවා නම් ඊට සීමා පැනවිය යුත්තේ වගකී යුත්තන් තමයි. කලා කටයුතු වලට කාර්යබහුලත්වයත් එක්ක ඔබේ සාමාන්‍ය ජීවිතයේ ගෙවී යන්නේ කොහොමද? ධෝනිගේ පුංචි පුතාට දැන් අවුරුදු 5යි. ධෝනි ආයෙත් රඟපාන්න යන හින්දා පුතාගේ කටයුතු වලට උදව් කරන්න ධෝනිගේ ගෙදර යනවා. ඒ හැරුණම ජීවිතයේ සාමාන්‍ය විදියටම ගෙවිලා යනවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවතන වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.